ගරු ස්වාමීන් වහන්ස, අපිට පැහැදිලි කර දෙන්න මාර්යා කියලා කියන්නේ කවුද? මාර්යා කියලා බුදුරජාණන් වහන්සේ කාරණා තුනකට කියනවා නෝනා. තේරෙනවද? පංච උපාදානස්කන්ධේ මාර්යා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ කියන්නේ රූපය කියන්නේ මාර්යා, හිත කියන්නේ මාර්යා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වසවත්ති දිව්‍ය පුත්‍රයා, ඒ කියන්නේ පරිනිම්මිත වසවත්ති ඉන්න දිව්‍ය නායකයා මාර්යා කියලා. තේරෙනවද? එතනදී නෝනා අපේ ගිහි පින්වතුන්ලාට තේරෙනවද? මායයා බවට පත් වෙන්නේ හිතත් රූපයත්. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය. තේරෙනවද? අර වසවත් දිව්‍ය පුත්‍රයා කවදාකවත් අපේ ළඟට එන්නේ නැහැ. අපේ මේ ගිහි ජීවිතේ ගත කරන ගිහි පින්වතුන්ලාට මායයා බවට පත් වෙන්නේ කවුද? රූපයත් හිතත් කියන කාරණා දෙක. මොකද මේ සකස් වෙන හැම හිතක්ම මායයා හැටියටයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. තේරෙනවද? ඒ කියන්නේ මොකක් හෝ සිතක් දැන් එක සැරයක් මම මතකයි මම බස් එකේ නැගලා කතරගමට යන්න ගියා. බස් එකේ මම බස් එකේ නැගලා ගිහිල්ලා දැන් මම ඉස්සරහා සීට් එකේ වාඩි වෙලා ඉන්නවා. මුළු බස් එකේම සෙනඟ, නමුත් මගේ අනිත් සීට් එකේ කවුරුත් ඉඳගෙන හිටියේ නැහැ. මේ රත්මලාන හරියෙන් මහත්ෙක් නැගලා ඉඳගත්තා. නැෂනල් එකක් ඇඳපු මහත්ෙක් නැගලා ඉඳගෙන දැන් එයා මට පිටුපාල තමයි වාඩි වෙලා තියෙන්නේ. ඉස්සරහා පැත්ත බලාගෙන නෙමෙයි. මට පිටිපස්ස හරවගෙන වාඩි වෙලා තියෙනවා. තේරෙනවා? එයා පාපුරුව පැත්ත බලාගෙන. ඉතින් මම දන්නේ ඇයි කියලා. නමුත් දැන් මෙහෙම බස් එක අර අම්බලංගොඩට තේ බොන්න යන තැනටම ගියා. ගිහලා දැන් නැවැත්තුවා. නවත්තලා සෙනඟ ඔක්කොම බැස්සට පස්සේ මේ මහත්තයා මගේ පැත්තට හැරිලා අහනවා, "හාමුදුරනේ, ඔබ වහන්සේට ගිලම්පස් එකක් ඕනේද?" කියලා. ඒක අහනකොට මේ මහත්තයාගේ එකපාරට මත්පන් ගඳ ආවා. එතකොට මං දැනගත්තා මේ මහත්තයා මට පිටුපාල හිටියේ මත්පන් ගඳ මටයි කියලා. තේරුණාද? ඒ වෙලාවේ මං කෝ එපා මහත්තයෝ ගිලම්පස් කියලා. නමුත් එයා බස් එකෙන් බැහැලා ගිහිල්ලා මට බීම බෝතලයක්ම ගෙනල්ලා පූජා කළා. මං පින් දෙනකොට එයායි පින අනුමෝදන් වුණා. අනුමෝදන් වෙලා එයා බැහැලා ගිහිල්ලා ආයිමත් බස් එකට නැගලා බස් එක ගියාට පස්සේ ආයිමත් එයා අර පැත්තට හැරලා තමයි වාඩි වුණා. ඒතර මං දැන් දන්නවා මෙයා මේ වාඩිුනේ බීමත් කම නිසා කියලා. මං කිව්වා මහත්යෝ කියලා මං එයා මේ පැත්තට හැරෙව්වා. හැරෙවනකොට ඒ මහත්යයා කියනවා, "ස්වාමීන් වහන්සේ, මම මේ අර පැත්ත බලාගෙන හිටියේ. මං ඊයේ රැම් උදේ මත්පැන් බිව්වා. ඔබ වහන්සේට ගඳේවි කියලා තමයි හැරුවා" කියලා. එයා කියනවා, "ස්වාමීන් වහන්සේ, මම කට්ටණ්ඩි වැඩ කරන්නේ. තේරෙනවද? මම මේ දකුණු පළාතේ ඉඳන් වැඩකට ඊයේ රැ ආපු ගමන් මං ඒ වැඩේ කරලා දීලා මං ඒ කරන කෙනාට කියනවා හැමදාම වැඩේ වුණාට පස්සේ මට අරක්කු භාගයක් බොන්න ඕනේ කියලා. මං ඒකත් සල්ලිත් අරගෙන බීලා ගෙදර යන ගමන් කියලා. මං ඒව මහත්යෝ මහත්යාට මේ කට්ටණි වැඩතුලින් මොකද්ද කරන්න පුළුවන් කියලා. එයා කියනවා, "හාමුදුරනේ, මට මිනිස්සෙක් මරන්න පුළුවන්" කියලා. මං ඇත්තටම මහත්යෝ මහත්යාට මිනිස්සෙක් මරන්න පුළුවන්. ඔව් කිව්වා. මං ඔය මහත්යෙන් මරලා තියෙනවා. ඔව් කිව්වා. මං ඔය මහත්යෝ මේක හරි පාපයක් නේ. නෑ නෑ සන්නත, මේක පාපයක් නෑ. මං අනුන්ට මෛත්‍රිය උදෙසායි ඒ දේ කරන්නේ. අනුන්ව ගලවා ගැනීම උදෙසායි ඒ දේ කරන්නේ. එහෙම කියලා කියනවා, මං ඒකෙන් තමයි ජීවත් වෙන්නේ. මගේ දරුවෝ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය කරනවා. මං ඔක්කොමටම වියදම් කරන්නේ මෙතනින් කියලා. ඒතකොට බලන්න දැන් මේ මහත්යා හිත කියන්නේ මායя, රූපය කියන්නේ මායя කියන්නේ මේ මහත්යා බස් එකට නැග්ගේ වෙලාවෙ ඉඳන් අර අවසාන වෙලාව දෙනකන් කොයි තරම්නම් හිත සකස් වුණාද? තේරෙනවද? එතකොට එයා සංඝයා කෙරෙහි ගරුත්වයක් තියෙනවා. ගරුත්වයක් තියෙන නිසා යහක බලාගෙන හිටියේ. එහෙම ඉඳලා අවසානයේ අර බස් එකේම ඉන්න අය බැහැලා ගිහිල්ලා තේ බීලා ආවා. නමුත් මේ මහත්යා විතරක් තමයි ඇහුවේ, "ස්වාමීන් වහන්සේ, ගිලම්පස් එකක් ඕනේද?" කියලා. එපා කිව්වාම එයා ගිහිල්ලා බීම බෝතලයක්ම ගෙනල්ලා දුන්නා. ඒ ගෙනල්ලා දීලා පින් දෙනකොට සාදු සාදු කෙලේ පින් අනුමෝදන් වුණා. එතකොට එයා බලන්න, එහෙම කරලා එයාගේ වෘත්තියෙන් එයා මිනිස්සු මරනවා. මිනිස්සු මරලා එයා හිතනවා මෛත්‍රිය උදෙසායි මිනිස්සු මරන්නේ, අනුන්ට සේවයක් උදෙසායි මිනිස්සු මරන්නේ කියලා. එතකොට බලන්න මේ මහත්යාගේ සකස් වුණා වූ සිතුවිලි කොච්චර එකිනෙකට වෙනස්ද කියලා. කුසල් සිතුත් සකස් වෙනවා. සංඝයා කෙරේ ගරුත්වයක් තියෙනවා. අරසා මිනිමරණ තැන්ට යනවා. ඒ සියල්ලත් එයා සාධාරණකරන්නේ ඒක තමයි හිත කියන්නේ මායя කියන්නේ. හිත නිතරම අපිව සුගතියත් දුගතියත් අතර දෝලණය කරමින් අරගෙන යනවා. තේන්න? ඒතර රූපය කියන්නේ මායя කියලා කියන්නේ දැන් ඔබතුමිය ළඟට ඔබතුමියගේ තරහකාරයෙන් එනවා. දැන් ඔබතුමියට පේනවා තරහකාරය එනවා කියලා. නමුත් එහෙම එනකොට ඔබතුමිය ඔන්න විතර්ක සකස් කරන් ඔබතුමිය තව තව තරහව ඇති කර ගන්නවා. නමුත් ඔබතුමිය දැක්කනම් මේ ඉන රූපය මායя කියලා. තේරුණාද? ඔබ කවදාවත් මේ ද්වේෂය සකස් කර ගන්නවද? නැහැ. ඔබ දන්නවා මේ මායය යන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ කියන රූපය මායя කියලා. ඒ නිසා රූපය මායя කියනකොට ඔබ ඉස්සරහට රූපය එනකොටම මේ මායя කියලා හඳුන ගන්නවා. ඒ නිසා ඔබ කේන්ති ගන්නෑ. එයා කොච්චර ගැටෙන ස්වභාවයෙන් කතා කළත් ඔබ නොගැටෙන ස්වභාවයෙන් කතා කරලා යනවා. එයා අකුසල් කරගත්ත ඔබ කරගත්තද? නැහැ. මොකද ඔබ රූපය මායя හැටියට දැක්කා. තේරෙනවද? ඒ නිසා අපේ ජීවිතේට හමු වෙන ඕනම රූපයක් මායя හැටියට දැක්කොත් කොතැනකදීවත් අපි අනුන් නිසා අකුසල් රැස් කරගන්නේ නැහැ. තේරෙන? මේ සකස් වෙන සෑම සිතුවිල්ලක්ම අපි මායя හැටියට දැක්කොත් මේ සකස් වෙන සිතුළු නිසා අපි කවදාකවත් අකුසලයක් සිද්ධ කරගන්නේ නැහැ. තේරෙන? මොකද එයා දන්නවා මේ මායя කියලා. එහෙනම් ගිහි පින්වතුන්ලාට නෝනා මායя බවට පත් වෙන්නේ කවුද? සිතත් රූපයත්. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය කියලා ගත්තහම හරිය ඈ. එතකොට ඉන් එහා මායෙක් ඉන්නවා.
එයා තමයි පරනිම්මිත වසවත් තියෙන දිව්‍ය පුත්‍රයා. පරනිම්මිත වසවත් කියන්නේ නෝන මේ මුළු ලෝක ධාතුවේම තියෙන සස්ත්‍රීකම සැපම තැන. ඒක ඊට වඩා සැපයක් මේ ලෝකේ නැහැ. මොකද පරනිම්මිත වසවත්යේ අවුරුදු දවසක් කියන්නේ අපේ රටේ නෝන අවුරුදු 2000ක්. අපිට අවුරුදු 2000ක් මිනිස්යාට අවුරුදු 2000ක් ඒගොල්ලන්ට එක දවසයි. තේරෙනවා? තාම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා දවස් එකමාරක් ඒගොල්ලන්ට ගිහිල්ලා නැහැ. තාම දවස් එකමාරක් ගිහිල්ලා නැහැ. ඒ තරම් ඒගොල්ලෝ සැපෙන් වැඩි. ඇයි සැපෙන් වැඩි කියන්නේ ඒගොල්ලන්ගේ පින වැඩි. ඒගොල්ලන්ගේ පින වැඩි නිසාම නෝනා ඒගොල්ලන්ට අකුසලයේ ප්‍රකට වෙන්නේ නැහැ. මාර්යාට අකුසලයේ ප්‍රකට වෙන්නේ නැහැ. දැන් මාර්යා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන වෙලාවෙත් ඇවිල්ලා පීඩා කරනවා. බාධා කරනවා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සෙත් පීඩා කරනවා. ආවි සංස්කාරය අතහරින මුලා වෙලාවෙත් දැඩි ආකාරයෙන් පීඩා කරනවා. නමුත් මෙච්චර පීඩාවන් කරලා රහතන් වහන්සේලාට මුගලන් මහරහතන් වහන්සේගේ කුසට රිංගනවා එකපාරක් මාර්යා ඇවිල්ලා. මේසා පීඩා කළත් එයාට අකුසලයේ ප්‍රකට නැහැ නෝන. ඇයි? පින වැඩි. ඒ තරම් පින ශක්තිමත්. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ පින කියන්නේ ගින්දරක් කියලා. පින අත්විදිනකොට පිනේ ශක්තිය වැඩි වෙනකොට ඒගොල්ලන්ට අකුසලයේ ප්‍රකට වෙන්නේ නැහැ. දැන් වර්තමාන සමාජීන ප්‍රභු මහේශාක්‍ය මිනිස්සු බලන්න. ඒගොල්ලන් මහේශාක්‍ය භාවිකයන් පින. පින නිසා මේ ජීවිතේ කරන අකුසල්‍ය ඒගොල්ලන් ප්‍රකට නැහැ නෝන. ප්‍රකට වෙන්නේ පිනේ තරම් ශක්තිමත්. අකුසල් කරනවා කළත් ඒවට විපාකෙට එන්නේ නැහැ. මොකද පින බලවත්. මාර්යා කියන්නේ එහෙම කෙනෙක්. එයාගේ අතීත කුසල් බලවත් නිසා මේ මොහොතේ කරන්නා වූ අකුසල්‍යයට විපාකයේ පිණිස ප්‍රකට වෙන්නේ නැහැ. නමුත් මාර්යා යම් දවසක සතර පායට වැටුණොත්, කල්ප ගණන් සතර පාය මාර්යාට දිගයි. මාර්යාත් කවදා හරි සතර පායට වැටෙනවා, වසවර්තිය වැටෙනවා පල්ලෙහාට. වැටුණාට පස්සේ කල්ප ගණන් එහාට දිගයි. නමුත් දැන් එයාගේ පින ශක්තිමත්, ඒ නිසා අකුසල්‍යයට ප්‍රකට වෙන්නේ නැහැ. මෙන්න මේ මාර්යා අනිවාර්යයෙන්ම බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා ළඟට තමයි ඒගොල්ලෝ එන්නේ. ඉතින් මෙහා අපි ළඟට එන්නේ නැහැ. තේරෙනවද? ඒගොල්ලෝ එන්නේ මාර්යා කැමති නැහැ කෙනෙක් ලෝකයෙන් මිදෙනවට. ඒ කියන්නේ මාර්ගඵල පැත්තට යනවට එයා කැමති නැහැ. එයාට ඕන කාමයේ තුල ලෝකේ තියාගන්න.